Sri Lanka ඉන්ධන වර්ග ප්‍රයෝජනීයට ගැනීම ආරම්භ කර ඇත්තේ 1904 වර්ෂයේදී පමණ සිටයි. ලංකාවට ප්‍රථමයෙන් ඉන්ධන ගෙන ආ නැව අයත් උනේ බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් සමාගමටයි. 1960 දශකයේදී ශ්‍රී ලංකාවට තෙල් ආනයනය කළ බහුජාතික සමාගම් 13ක් පමණ තිබුණා. කැල්ටෙක්ස්, ෂෙල්, එසෝ ඒ අතර ප්‍රමුඛයි. එකල කිසිදු හිඟයක් නැතිව රට පුරා තෙල් බෙදා දීම සිදු කෙරුණා. නමුත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජය මේ සමාගම් ජන සතු කළා. ඒ අනුවයි කංජ තෙල් සංස්ථාව බිහිවන්නේ. බිහි වූ දා සිට ඇමතිවරුන් පත්වන සැරයක් සැරයක් පාසා සභාපතිවරුන්ද පත්වෙනවා. අඩුවැඩි වශයෙන් සෑම රජයක්ම තම හිතවතුන්ට රැකියා දෙන ස්ථානයක් බවට කණිජ තෙල් සංස්ථාව පත් කරගත්තා. අද වන විට සමස්ත සේවක සංඛ්‍යාව 5000කට ආසන්න වෙනවා. දිනක පාඩුව රුපියල් කෝටි 55ක් පමණ වන බවයි වාර්තා වන්නේ. අද වන විට කණිජ තෙල් සංස්ථාවේ ණය ඇමරිකානු ඩොලර් මිලියන 3750ක් පමණ වෙනවා. මේසා විශාල ණය කන්දරාවක් ඇති ලංකාවේ විශාලතම රාජ්‍ය ආයතනය මෙය විය යුතුමයි. මෙහෙම තියාගෙනත් මේ ආයතනය වසරකට රුපියල් කෝටි 150කට වැඩියෙන් සේවකින්ට බෝනස් ගෙවනවා. එසේම මාසයකට රුපියල් කෝටි 15ත් 30ත් අතර අතිකාල හෙවත් ඕටී ගෙවන බවයි වාර්තා වන්නේ. පුදුමය කියන්නේ බෙදන්න තෙලුත් නෑ මේ දවස්වල. හදන්න බොර තෙලුත් නැහැ. පිරිපහදුවත් 50%ක් වහලා. හැබැයි අතිකාල හෙවත් ඕටී ගෙවනවා. දැන් මොලේ ඇති ඕනෙම අයකුට එකක් පැහැදිලි. මේ ආයතනයේ දුර්වල කළමනාකරණය නිසායි පාඩු ලබමින් තිබෙන්නේ. නැතුව අපට මේ පස්සේ දෙන්නම් කියලා නිකන් තෙල් දීලා හැම නෙමෙයි. සාමාන්‍ය ජනතාවට බද්දන් සලක් දීලා වගේ තෙල් පිනට දීලත් නෙවෙයි. සැබෑවටම ජනාධිපතිතුමනි මේ සුදු අලින්ගේ බර අපේ රටේ ජනතාවගේ කර පිටින් අයින් කරන්න කඩිනම් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් අවශ්‍ය බව කිව යුතුයි. ඊයේත් ප්‍රධාන මාතෘකාව බවට පත් උනේ මේ කංජි තෙල් සංස්ථාවට බැංකු වලින් අසීමිත ලෙස ණය දීම පිළිබඳවයි. එහිදී මහ බැංකු අධිපතිතුමා ප්‍රකාශ කළේ ඕනෙම පුද්ගලයෙකුට හෝ ආයතනයකට ණය දිය හැකි සීමාවක් ඇති බවයි. ඇත්තටම තෙල් සංස්ථාවට අසීමිත ලෙස ණය දුන්නොත් දවසක අපේ බැංකු පද්ධතියත් බිඳ වැටෙන්න පුළුවන්. කල යුත්තේ තව තවත් ණය දීම නෙවෙයි. මේ ආයතනයේ වහාම නිවැරදි මාවතට ගත හැකි ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමයි. ඇත්තටම ඉන්ධන ඇමති උදේ ගම්මන්පිල මහතා කියන්නේ හැම පක්ෂයක්ම මීට වගකිව යුතුයි කියලයි. මාධ්‍ය හමුතියලා අනතුරුවෙන් ඇහුවා නුදුරු දිනක තෙල් ලීගයක් ඇති වෙනවා කියලා. ඔන්න දැන් තෙල් නැව් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඩීසල් නැවයි පෙට්‍රල් නැවයි. හැබැයි නැවට ගෙවන්න ඕනි දෙවෙන්ත ඩොලර් ප්‍රමාණයක්. ඩොලර් මිලියන 35ක් විතර එක නැවට ගෙවන්න ඕනි. මේ ඩොලර් මිලියන 35 බැංකු වලට එකතු කරගන්න සෑහෙන දවසක් යනවා. නැවාවට ගෙවන්න බැංකු වල ඩොලර් නැති වුනාම නැව එතන හිර කරගෙන ඉන්න වෙනවා. වෙනදාට බවුසර් දෙකක් ඉල්ලන ෂෙඩ් එකට බවුසර් එකක් දෙන්න සිද්ධ වෙනවා. බෞතරේ තෙල් ටික ඉවරනම ෂෙඩ් එකේ තෙල් නැහැ. තෙල් මිල වැඩි වෙනවා කියලා හිතාගෙන හංගගෙන හිටිය කට්ටියකුත් ඉන්නවා. හැබැයි අවංකවම තෙල් නැති ෂෙඩ් තියෙනවා. මේක මේ ආණ්ඩුව විසින් හදාගත්ත ලෙඩක් නෙවෙයි. සෑම දේශපාලන පක්ෂයක්ම මේ අර්බුදේ කොටස් කරෝ. අනුන්ට එක ඇඟිල්ලක් දිගු කරද්දී තමන් දෙසට ඇඟිලි හතරක් දිගු වෙලා තියෙන බව අමතක කරන්න එපා. රටපුර ආදත් පිරුම්හල් බොහොමයක තෙල් තිබුණේ නැහැ. තෙල් නෑ කොතනකවත් තෙල් නෑ මෙච්චර දුක් විඳින දැන් බලන්නකො දැන් පොලිම කොච්චර බලන්න පිටිපස්සට කොච්චර පොලිමද කියලා හරි කරදරයක් උනේ සමර්ථන් වල පොලිම වැඩි වෙයිද නැත්නම් මොනවා වෙයිද කිසි දෙයක් කරන්න දැන් නැහැ ඉතින් අපි අමාරුයි තෙල් පොලිම උදේ ඉඳන් එහෙම තමයි එක දෙඩේක එකකවත් නැහැ පෙට්‍රල් විතරයි තියෙන්නේ අහන්න දෙන්නේ දැන් සපද කියලා තමයි වෙලා තිනා අපි රස්තාදු කරනවා අපි ඡන්දේ දීලා හරි එකක් දුවන්නේ නැත්නම් අමාරුයි තෙල් නෑ හැමතැනම තෙල් නෑ වාගේට වාගේ සෙට් වාලා අද නෑ ඩීසල් ඉවරයි දැන් පැය 5ක් 6ක් වගේ ගැව්වේ ලීටර 6600 ආවේ වෙනද එනෝ ඉතින් මේ ටැංකි පිරෙන්නේ මේ දවස් තියේ පොඩ්ඩක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.